ලින්ක් සුදන්ත ආරක්ෂාකාරී පූර්ණ මුඛ සෞඛ්‍ය විශේෂඥ. අද දවසට එළි වෙන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනිතාවට දින 12ක් පොලිස්පතිවරයෙක් නැතිව. එතකොට මේ කාලවකවානුව වාර්තා වෙලා තියෙන ගරු අගමැතිතුමනි ත්‍රස්තවාදය නැති කාලෙක සාමූහික ප්‍රචණ්ඩත්වයේ ඇතුළත වෙන ඝාතන වැඩිම කාලයක් තියෙන වකවානුව විදියට. අද උදේ මම දැක්ක මාධ්‍යයක් වාර්තා කරනවා ASP කෙනෙක් ගිහලා පොලිසිය යකා නටයි කියලා. මේගේ බරපතල තත්ත්වයක් තියෙද්දි මම ඔබතුමන්ගෙන් අහන්නේ ගරු අගමැතිතුමගෙන් අහන්නේ පොලිස්පතිවරයෙක් මොකද්ද මේකට හේතුව? ඒ කියන්නේ ගරු ජනාධිපතිතුමා එතුමාගේ නිර්දේශිත නම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන්නට ඕන. ඒක ඉදිරිපත් කරන්න දින 11ක 12ක සති දෙකක කාලයක් ගැනීම මෙමණි ඉතාම සංකීර්ණ කාලයක. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. මේකේ ගරු කතානායකතුමනි ඔබතුමාටත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල සභාපතිවරයා විදියට මේ පාර්ලිමේන්තුවත් එක මුද්‍රාවක් බවට පත් වෙනවා. එන්නේ කවුද කියන එක අපිට අදාළ නෙමෙයි මම මේ කතා කරන්නේ. හැබැයි මේක නිදහස් රටක නීති ආධිපත්‍ය සුරකින්න ඕන රටක ඉතාම බරපතල වැරදි පූර්ව දශයක් මේක දෙන්නේ. එසේ කරුණාකර මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමා නම එවනකන් ඉන්නේ නැතිව ගරු කතානායකතුමනි මේ පිළිබඳව ජනාධිපතිතුමා විමසා හෝ මේ ඉදිරිපෑ 48 ඇතුලේ මේකට තීන්දුවක් ගන්න කියලා ගරු අගමැතිතුමා. ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ජනාධිපතිතුමා නම් කරන ලබනු ලබයි. ඒ අනුව තාම ඉක්මනින් ඔබතුමා කියන පෑ 48ට ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කලබල තත්ත්වයක් නැහැ. දැනට පොලිසිය රට පුරා ඇති සේවාව පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු දිස්ත්‍රික් ප්‍රධාන DIG ලා විසින් කරගෙන යනවා. ඔබතුමා කිව්වා මේ ඉතාමත් මේ ඉක්මනින් ඒකට කටයුතු කරනවා කියලා. හැබැයි ඔබතුමා දන්නවා ඒ පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් සනාත වෙන්නට ඕන. ව්‍යවස්ථාදායක සභාවේ මමත් ඉන්නවා. අගමැතිතුමත් ඉන්නවා. ලබන සතිය හමු වෙන්නෙත් නැහැ. ආයේ හමු වෙන්නට යොදලා තියෙන්නේ ඊළඟ සතියේ. එතකොට ප්‍රමාද වීම, කල් නැරීම, කල් යැවීම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ගරු අගමැතිතුමාගේ පිළිතුරක් විතර සභාගත කරාට කමන්නේ මම ඔබට ගෞරවයක් කරන්න නෙමෙයි අගමැතිතුමනි. හැබැයි මේ ඉවත් වෙලා ගියේ මේ රටේ 35 වෙනි පොලිස්පතිවරයා. පත්කරන්න නියමිත 36 වෙනි පොලිස්පතිවරයා. ඒතර මේ පොලිස්පතිරුන් 35ක ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති ප්‍රමාදයක්. දැන් මේක පිටිපස්සේ තියෙන කතාව අපි හෙලිදරව් කරගන්න අවශ්‍ය නැහැ. කුණුරෙදි අපි එළිය හොදන්නේ නෙමෙයි මේ හදන්නේ. හැබැයි මේක ඉත බරපතල පරිපාලනීය ගැටලුවක් විතරක් නෙමෙයි, දේශපාලන ගැටලුවක් විතරක් නෙමෙයි. මේ නීති ආධිපත්‍යයේ නොසලකා හැරීමක් පිළිබඳ ගැටලුවක් මේකේ තියෙනවා. හදිසි තත්වයක් යටතේ එහි මූලාශ්‍රයේ දරණ කැඳවන ඔබතුමාට ඕනෑම අවස්ථාවකදී ව්‍යවස්ථාදායක සභාව කැඳවන්න පුළුවන්. එහෙම කලිනුත් සිදු වෙලා තියෙනවා. ඒ අනුව කාල සීමාව තුළ ඉතා ඉක්මනින් ඔබතුමා අවශ්‍යතාවය ඇති වුණු විගස එය රැස් කරයි කියලා මා ග්‍රාමාත්තුමා හැටියට බලාපොරොත්තු වෙනවා.